ඔයගොල්ලෝ සියලු දෙනාම ආයිබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් යාළුවනේ ඔන්න අදත් ඔයගොල්ලන්ට මම ගොඩක් විශේෂ වැදගත් වීඩියෝ එකක් තමයි මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මම අද මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට කියලා දෙනවා ඔයාලගේ බයික් එකේ තියෙන චේන් එක ඇඩ්ජස්ට් කරන්න බැරි නේ. කියන්නේ කොච්චර ඇඩ්ජස්ට් කරත් චේන් එක එතනින් එහාට ඇඩ්ජස්ට් වෙන්නේ නැත්තම් ඔයාලගේ බයික් එකේ තියෙන චේන් එකේ පුරුක් අයින් කරගන්න කොහොමද කියලා අද මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනි, ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මගේ channel එකත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න. එහෙනම් ඉතින් යාළුවනේ අපි අඩික තාවක් නැතුව ගිහිල්ලා බලමු බයික් එකේ තියෙන මෙන්න මේ chain එකේ පුරුක් අයින් කරගන්නේ කොහොමද කියලා බලන්න. ඔයගොල්ලන්ට මම දැන් මෙන්න මේ බයික් එකේ chain එක පොඩ්ඩක් ඉස්සෙල්ලාම පෙන්නලා ඉන්නම්. මෙන්න මේ බයික් එකෙන් තමයි මම අද ඔයගොල්ලන්ට මෙන්න මේ chain එකේ තියෙන පුරුක් අයින් කරගන්නේ කොහොමද කියලා කියලා දෙන්නේ. මම පෙන්නන්න පොඩ්ඩක් chain එක මේකේ. ඔයගොල්ලෝ හොඳට බලන්න මෙන්න චේන් එක හොඳටම බුරුල්ලා තියෙන්නේ. එතකොට පිටිපස්ස බලන්න පොඩ්ඩක් මේ පුළුවන් තරම් රෝදි පිටිපස්සට අරගෙන තියෙන්නේ, ආය අරගන්නත් බෑ. ඒ පිටිපස්සට කොච්චර අරගත්තත් ඒ චේන් එක බුරුල්. අන්න ඒ හේතුව නිසා තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මෙන්න මේ චේන් එකේ තියෙන පුරුක් අයින් කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ බයික් එකේ තියෙන චේන් එකේ පුරුක් අයින් කරනවා නම් යාළුවනේ අනිවාර්යෙන්ම ඔයගොල්ලොන්ට සිද්ධ වෙනවා මෙන්න මේ චේන් ගාඩ් එක අයින් කරගන්න. දැන් මේ බයික් එකේ නම් යාළුවනේ අර අනිත් බයික් වල වගේ ලොකු චේන් ගාඩ් එකක් ඉන්නේ නැහැ, පොඩි චේන් ගාඩ් දෙකක් තමයි තියෙන්නේ. මේ බයික් එකේ මෙන්න මේ යට තියෙන චේන් ගාඩ් එක විතරක් අපිට අයින් කරගත්තා නම් වැඩේ ලේසි. එතකොට ඔයාලගේ බයික් එකේ තියෙන්නේ ලොකු චේන් ගාඩ් එකක් නම්, ඒ කියන්නේ චේන් ගාඩ් දෙකක් තියෙනවා නම් උඩයි යටයි අනිවාර්යෙන්ම එන්නේ දෙකම අයින් කරගෙන ඉන්න ඕනි. ඒ වගේම තමයි බයික් එකේ මෙන්න මේ ඉස්සරහා තියෙන සයිඩ් කප් එක. මෙන්න මේ සයිඩ් කප් එකත් අපිට ගලව ගන්න සිද්ධ වෙනවා. මම දැන් ඉස්සෙල්ලම අන්න ඒ ටික ගලවගෙන ඉන්නවා. මේ බයික් එකේ යාළුවනේ මේ යට තියෙන්නේ 8 යන ටිකක්. ඔයාලගේ බයික් එකේ 10 යන තියෙන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මල් යන තියෙන වෙන්නත් පුළුවන්. එන්නේ ඒක ඔයගොල්ලෝ බලලා ඒ විදිහට ගලව ගන්න. මම දැන් මේකේ යට කැල්ල 8 ටී එක අරගෙන ගලවලා අයින් කරනවා. ඊට පස්සේ යාළුවනේ ඉස්සරහා සයිඩ් කප් එකේ තියෙන්නේ 10 එන දෙකක්. මං ඉන්නේ 10 යන දෙකක් ගලවලා ඉවරලා ඉස්සරහා සයිඩ් කප් එකත් ගලවලා අයින් කරනවා. ඔයාලගේ බයික් එකේ තියෙන්නේ 8 යන දෙකක් නම් එන්නේ දෙක බුරුල් කරලා ඉවර වෙලා මෙන්න මේ ඉස්සරහා තියෙන සයිඩ් කප් එක ගලවලා අයින් කරගන්න. හරි, ඒ විදිහට මම ඒකත් අයින් කරගත්තා. ඊට පස්සේ අපි කරන්න ඕනි අපේ බයික් එකේ තියෙන රෝදි බුරුල් කරලා ඉවර වෙලා මෙන්න මේ රෝදේ පුළුවන් තරම් ඉස්සරහට ගන්න ඕනේ. ඒ කියන්නේ පුළුවන් තරම් උපරිම ඉස්සරහටම අරගන්න ඕනේ. දැන් මේකේ පිටිපස්සරනේ අරන් තියෙන්නේ. චේන් එකේ පුරුකක් අයින් කරනවා නම් අනිවාර්යෙන් ඉස්සරහටම රෝදේ ගන්න ඕනේ. එන්නේ එක කරන්න කොහොමද කියලා මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. අපේ බයික් එකේ තියෙන රෝදේ ඉස්සරහට ගන්නවා නම් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මෙතන ඇක්සලේ තියෙන ලොකු නට් එක බුරුල් කරගෙන ඉන්න ඕනේ. දැන් මේ බයික් එකේ තියෙන්නේ 22 නට් එකක්. සමහරක් බයික් වල 19 නට් එකක් තියෙනවා වෙන්න පුළුවන්, 17 නට් එකක් තියෙනවා වෙන්න පුළුවන්. අන්න ඒක බයික් එකකින් බයික් එකකට වෙනස් වෙනවා. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ නට් එක බුරුල් කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ බ්‍රේක් එකේ කූර පන්නලා ඉන්න ඕනේ. ඒ වගේම තමයි මෙන්න මෙතන තියෙනවා තවත් නට් එකක්. මෙන්න මේ නට් එක බුරුල් කරලා ඉවර වෙලා මෙන්න මේ ඇණයත් අනිවාර්යෙන්ම අයින් කරලා දාන්න ඕනේ. ඒ වගේම තමයි යාළුවනේ දැන් මේ බයික් එකේ මෙතන මෙන්න මේ ස්පොකට් එකේ ලොකු නට් එකක් නැහැ. ස්පොකට් එක අල්ලගෙන ඉන්න. දැන් සමහරක් බයික් වල තියෙනවා මෙන්න මෙතන ස්පොකට් එක, ඒ සෙට් එක අල්ලගෙන ඉන්න මෙතන ලොකු නට් එකක් තියෙනවා. 27 හරි 30 හරි 32 හරි ওই විදිහට එක එක විදිහට මෙන්න මෙතන ලොකු නට් එකක් එනවා. එන්නේ නට් එකත් ඔයගොල්ලන්ට බුරුල් කරගන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙතන තියෙන මෙන්න මේ 12 නට් එක බුරුල් කරලා ඉවරලා ඒක මේ පැත්තේ අගටම ගන්න ඕනේ. අරහෙත් එහෙමයි, මේ පැත්තෙත් එහෙමයි, දෙපැත්තෙම එහෙමයි. දැන් මේකේ 12 එකක් තියෙන උනාට ඔයාලගේ බයික් එකේ 10 එකක් තියෙන වෙන්න පුළුවන්, 8 එකක් තියෙන වෙන්න පුළුවන්. එන්නේ තියෙන නට් එක අනිවාර්යෙන්ම බුරුල් කරලා ඉවරලා මෙන්න මේ අගටම ගන්න. අර පැත්තෙත් එහෙමයි, දෙපැත්තෙම එහෙමයි. ඉස්සෙල්ලාම මම දැන් මෙන්න මේ 22 යතුරු අරගෙන මෙන්න මේ නට් එක බුරුල් කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ යට තියෙන නට් එකත් බුරුල් කරනවා. මේක ගොඩක් වෙලාවට සමහරක් බයික් වල ගොඩක් ඒ වගේ ඉන්නේ 14 නට් එකක්. දැන් මේකේ ඇවිල්ලා තියෙන 13 නට් එකක් තියෙන්නේ. මේක ගලවලා යාලුනේ සම්පූර්ණයෙන්ම එළියටම අරගන්න ඕනි. එතකොට තමයි අපිට වැඩේ හරියටම ලේසියෙන් කරගන්න පුළුවන්. නැත්තම් මේක ගලවන්නෙම නැතුව මේ මෙහෙම බුරුල තියලත් කරන්න පුළුවන්. එතකොට
හරියට අර පැත්තෙන් ඇඩ්ජස්ට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොඩ්ඩක් රෝද ඉස්සරහට දාගන්න අමාරු ගතියක් එනවා, හිර ගතියක් එනවා. මේක ගලවලා එළියටම ගත්තම වැඩේ පොඩ්ඩක් ලේසි වෙනවා. ඒක ඔසරයක් තියෙනවා. හරි, ඔන්න විදිහට මම එකත් අයින් කරගත්තා. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ බ්‍රේක් එකේ කූර අපිට ගලවලා අයින් කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට මම දැන් මෙන්න මේ නට් එකත් බුරුල් කරලා ඉවරලා බ්‍රේක් එකේ කූරත් පන්නලා අයින් කරනවා. හරි, මෙන්න මේ විදිහට ඒ ටිකත් ගලවලා අයින් කරගත්තා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ 12 නට් එක මම බුරුල් කරනවා. මේ දෙකම අනිවාර්යෙන්ම අවසාන දෙන්නකම්ම අපි අරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඔයගොල්ලෝ හොඳට බලන්න. අනිත් පැත්තෙත් එහෙමයි. හරි, දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ රෝදය ඉස්සරහට තල්ලු කරන්න. ඉස්සරහටම යවන්න ඕනි. හරි, ඔයගොල්ලොන්ට පේන්නේ නැති ඔන්න දැන් මම ඉස්සරහටම ඒක යවුවා. අනිවාර්යෙන් දෙපැත්තෙන්ම යවන්න ඕනි. එතකොට ඔයගොල්ලෝ බලන්න මෙන්න මේ චේන් එක බුරුල් වුණා. මෙන්න මේ විදිහට මේ පැත්තෙමුත් හොඳට ඉස්සරහට යන්න ඕනි. ඉස්සරහට ගිහලා නැත්තම් ඔයගොල්ලෝ මේක අතෙන් තට්ටු දාලා රෝදේ ඉස්සරහට දාගන්න. ඊට පස්සේ අපි කරන්න ඕනි මෙන්න මේ ඔයාලගේ බයික් එකේ තියෙන චේන් එකේ තියෙනවා චේන් ලොක් එකක්. අන්නේ චේන් ලොක් එක හොයාගෙන ඉවරලා එන්නේ චේන් ලොක් එක පන්න ගන්න ඕනි. දැන් මේ බයික් එකේ චේන් ලොක් එක තියෙන්නේ මෙන්න මෙතන. මේ තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ චේන් ලොක් එක. මෙන්න මේ චේන් ලොක් එක පන්නගෙන ඉවරලා මම දැන් මෙන්න මේක චේන් එක වෙන් කරගන්නවා. මෙතනදීත් ඔයගොල්ලන්ට කියන්න ඕනි සමහරක් බයික් වල මෙන්න මේ චේන් ලොක් එකක් එන්නේ නැහැ. දැන් මේ FZ එකේ ඔරිජිනල් චේන් ස්පොකට් සෙට් එකෙත් චේන් ලොක් එකක් එන්නේ නැහැ. දැන් මේකේ දාලා තියෙන්නේ ලෝකල් චේන් ස්පොකට් සෙට් එකක්. ඒකයි මෙන්න මේ චේන් ලොක් එකක් තියෙන්නේ. ඔරිජිනල් චේන් ස්පොකට් සෙට් එකේ චේන් ලොක් එකක් එන්නේ නැහැ. ඒක බයික් එකට මේ හයි කරනවා නම් අනිවාර්යයෙන් මෙන්න මේ ස්විං නාම් එක පන්නලා ඉවරලා ස්විං නාම් එක යටින් තමයි චේන් එක මෙන්න මේකට දාන්න ඕනි. ඔයාලගේ බයික් එකේ චේන් ලොක් එකක් නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදියට මෙන්න මේ එකක් ගයින්ඩරේ අරගෙන ඉවරලා ගාලා ඉවරලා මෙන්න මේ යකඩ පෙත්ත අයින් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා අලුතෙන් චේන් ලොක් එකක් කඩෙන් අරන් ඇවිල්ලා එන්න එක දාලා ඉවරලා මම මේ අද කියලා දෙන විදියට මේක හදාගන්න. හරි, මම දැන් මෙන්න මේක චේන් ලොක් එක පන්න ගන්නවා. ඒකට අපිට ඕන කරනවා අඩුවක් ඕන කරනවා. අඩුවෙන් මෙන්න මේ චේන් ලොක් එක පන්න ගන්න හරිම පහසුයි. ඔන්න දැන් චේන් එකේ ලොක් එක පැන්නා. මේ තියෙන්නේ මම දැන් ඒ ටික අරන් තියනවා. මේක පන්නලා ඉවරලා ඔන්න පැන්නා. ඔන්න චේන් එක දැන් දෙකට වෙන් වුණා. ඊට පස්සේ අපි බලමු මෙන්න මේකේ පුරු කීයක් අයින් කරන්න ඕනේද කියලා. ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට චේන් එක හොඳට ඇදගන්න. මෙන්න මේ විදිහට ඇදගන්න ගමන් මෙන්න මේක තියලා බලන්න කොච්චරක් අයින් කරගන්න ඕනේද කියලා. රෝදේ අනිවාර්යෙන්ම ඉස්සරහටම අරගෙන තියෙන්න ඕනේ. හරි, දැන් මේක යාළුවනේ මෙන්න මෙතනින් මෙන්න මේ කෑල්ල තමයි මම ගාලා අයින් කරන්න ඕනේ. මම දැන් මෙන්න මේ චේන් එක පොඩ්ඩක් මේ පැත්තට එළියට අරගන්න මේ විදිහට කරකවලා. ඉස්සෙල්ලා මම දැන් මෙන්න මේ චේන් එක ඉස්සරහට අරගෙන ඉවරලා බලාගත්තා කොච්චරක් චේන් පුරුක් අයින් කරන්න ඕනේද කියලා. දැන් මේක යාළුවනේ අයින් කරන්න ඕනේ මෙන්න මේ එක කෑල්ලයි. මෙන්න මේ ඩොට් දෙක ගාලා ඉවරලා මෙන්න මේ කෑල්ල විතරක් අයින් කරාම හොඳටම ඇති. ඔයාලගේ බයික් එකේ ඒත් දිග වැඩි නම් මෙන්න මේ දෙකක් අයින් කරන්න. මෙන්න මේ පැත්ත කෑල්ලත් ගාලා ඉවරලා මේ කෑල්ලත් අයින් කරලා දාන්න. ගොඩක් බයික් වල නම් අයින් වෙන්නේ එක කෑල්ලයි හෝ දෙකයි. දැන් මේක එක පුරුකයි මම අයින් කරන්නේ. කියන්නේ මෙන්න මේක විතරයි ගලවලා අයින් කරන්නේ. මේක අයින් කරනවා නම් අපිට අනිවාර්යයෙන්ම ගයින්ඩර් එකක් ඕන වෙලා තියෙනවා. මම දැන් මෙන්න මේක
ගයින් රිම් මෙන්න මේ ඩොට් දෙක ගාලා ඉවරලා මේ කෑල්ල අයින් කරනවා. මෙතනදී යාළුවනේ ඔයගොල්ලෝ විශේෂයෙන්ම කියන්නේ මෙන්න මේ ගයින් රේ පාවිච්චි කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. මොකද මෙන්න මේ කටින් ඩිස් එකත් එක්ක වැඩ කරනකොට අනිවාර්යෙන් පරිස්සම් වෙන්න ඕනි. මේ ඩිස් එක පොඩ්ඩක් මේකේ බැදුනොත් මිස් වුණොත් එහෙම අනිවාර්යෙන් මෙන්න මේ ඩිස් එක කඩලා යනවා. මේ ඩිස් එක ඊට පස්සේ කඩලා ගිහිල්ලා ඉවරලා ඔයගොල්ලෝගේ ඇඟේ ඇවිල්ලා වදින්න පුළුවන්. ඒක නිසා මෙතනදී ඒක විශේෂයෙන්ම කියන්න ඕනි, ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. හරි, ඔන්න දැන් මම එක ගාගත්ත මේ විදිහට හොඳට. ඊට පස්සේ අපි කරන්න ඕනි ප්ලැටිස්කෝප් නේන පාවිච්චි කරලා මෙන්න මෙතනට තියලා ගහලා ඉවරලා මේක මෙන්න මේ කෑල්ල ගලවලා අයින් කරගන්න ඕනි. මෙන්න මේ ගාපු පෙත්ත මම දැන් ඒකත් ගලවලා අයින් කරගන්නවා. මේ විදිහට මේක මැදට ප්‍රැක්ටිස්කෝප් එකෙන් ගහනකොට මෙන්න මේ ගාපු කෑල්ල ගලවලා එළියට එනවා. හරි, ඔන්න දැන් ඒ කෑල්ල ගලවලා ගියා. මේ තියෙන්නේ ඊට පස්සේ මෙන්න මේ කෑල්ල මේ විදිහට අපි අයින් කරන්න ඕනේ. හරි, ඔන්න දැන් එහෙනම් අපි බයික් එකේ චේන් එකේ පුරුකක් අයින් කරගත්තා. දැන් ආපහු මේක අපි තිබුණු විදිහට හයි කරගමු. මම දැන් ඉස්සෙල්ලා පැනලා තිබ්බ චේන් එක දැන් ආපහු මේක යටින් දාලා ඉවරලා මේකට දාගන්නවා. දැන් අපි චේන් එකේ පුරුකක් අයින් කරගත්තා. මම දැන් මෙන්න මේක දාගන්නවා. මෙන්න මේක දාගන්න ඕන නිසායි මම ඔයගොල්ලෝන්ට කිව්වේ අර මේ චේන් එකේ චේන් ගාඩ් එක අයින් කරගන්න කියලා. අනිවාර්යයෙන්ම බයික් එක නියුට්‍රල් කරලා තියෙන්න ඕනේ, නැත්තම් මේක මෙතනින් කරකවා ගන්න බැහැ අපිට. මම දැන් පිටිපස්සෙන් මේක දා ගන්නවා. හරි, ඊට පස්සේ යාළුවනේ අපිට තියෙන්නේ මෙන්න මේ චේන් ලොක් එක අතන දාලා විරලා ආපහු චේන් ලොක් එක දා ගන්න. මම දැන් ඒකත් දා ගන්නවා. හරි, ඔන්න විදිහට දාගත්තා. ඊට පස්සේ මෙන්න මේ කෑල්ලත් මේකට දාලා ඉවරලා චේන් ලොක් එක අපි දාගමු. චේන් ලොක් එක දාගන්නත් එච්චර අමාරුවක් නැහැ. අඩුවෙන් අපිට ඒක පහසුවෙන් කරගන්න පුළුවන්. හරි, ඔන්න චේන් එකේ ලොක් එක වැටුණා. දැන් අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ චේන් එක පිටිපස්සට අරගෙන ඇඩ්ජස්ට් කරගන්න. මොකද දැන් අපිට ඉඩ තියෙනවා මෙතනින් ඇඩ්ජස්ට් කරගන්න. මොකද චේන් එකේ පුරුකක් අයින් කරපු නිසා. දැන් එහෙනම් අපි මේකේ චේන් එක ගානට ඇඩ්ජස්ට් කරලා ඉවරලා අර පැත්තෙන් රෝදේ ගානට තද කරලා අර පැත්තේ කෑටි එකත් හයි කරලා ඉවරලා මෙන්න මේකේ වැඩේ ඉවර කරගමු. එහෙනම් අපි දැන් බයික් එකේ චේන් එක ඇඩ්ජස්ට් කරගමු. අපි මෙතනින් ඉස්සෙල්ලා මෙන්න මේ 12 නට් එක තද කරගමු. ඒක තද කරගන්න ගමන් ගානට චේන් එක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ ඔයගොල්ලෝ. මම ඒක කියලා දෙන්නම්. මේ විදිහට අපි මෙහෙම අල්ලගන්න ගමන් මෙන්න මේ පිටිපස්සට රෝදි අරගන්න. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති අපිට චේන් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉස්සෙල්ලා චේන් එක ඇඩ්ජස්ට් කරගන්න බැරුව තිබුණේ. දැන් අපිට පුළුවන්කම තියෙනවා චේන් එක මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න. චේන් එක හරියට මැජිස් වුණාද නැද්ද කියලා බලාගන්න මෙන්න මෙහෙමයි. වැඩි තද කරන්න යන්න එපා. වැඩි තද කරොත් මේක ගොඩක් හිර වෙන්න බලනවා. ඔයගොල්ලෝ කරන්න ඕනි මෙන්න මේ විදිහට ඇඟිල්ලෙන් චේන් එක අල්ලගන්න. මේ විදිහට ඇඟිල්ලෙන් චේන් එක අල්ලගෙන ඉවරලා රෝදි ඉස්සරහට කරකවන්න මෙහෙම. හරිද? මෙහෙම ඉස්සරහට කරකවනකොට බලන්න ගොඩක් හිර වෙනවාද කියලා. හිර වෙනව නම් චේන් එක තද වැඩි. මේ දැන් මේකේ තියෙන ગાණ හරි ગાණ. මේකේ අවුලක් නැහැ.
ඒවගේ ඔගොල ආයත් හොඳට බලන්න මෙන්න මේ චේන් ලොක් එක හරියට මැච් ඇද නැද්ද කියලා. හරි. දැන් මම යාළුවනේ අර පැත්තෙමුත් රෝදේ ගානට අරගන්නවා. හරි, ඔන්න මම දැන් ඒ සේරම ටික ගානට තද කරගත්තා. චේන් එකක් ගානට ඇඩ්ජස්ට් කරගත්තා පිටිපස්සෙන්. මෙන්න මේ නට් දෙකක් ගානට තද කරගත්තා. ලොකු 22 නට් එකක් තද කරගත්තා. බ්‍රේක් එකක් ගානට ඇඩ්ජස්ට් කරගත්තා. මෙන්න මේ යට ඇනේත් දාලා ඒකේ නට් එකක් හමුණගත්තා. හරි, ඒ වගේම තමයි යාළුවනේ එහා පැත්තේ මෙන්න මේ කෑල්ලත් මම දැන් හයි කරගත්තා 8 යන දෙක දාලා. ඒ වගේම තමයි සයිඩ් කප් එකත් මේ විදිහට හයි කරගත්තා. හරි, දැන් ඔයගොල්ලෝ හොඳට බලන්න චේන් එකේ අර තරම් ලූස් එකක් නෑ. මෙන්න තව මෙතනින් අපිට ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන්කම තියෙනවා. හරි, ඔන්න ඔය විදිහට තමයි එහෙනම් යාළුවනේ ඕනම බයික් එකක තියෙන චේන් එකේ පුරුක් අයින් කරගන්නේ. ඔයගොල්ලන්ට අද මේ කියලා දුන්න දේ තේරුණා කියලා විශ්වාස කරනවා. මොකක් හරි ගැටලුවක් තිබ්බනම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මම අදට මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔයගොල්ලෝ හැමෝටම එහෙනම් සුබ දවසක්. ජය වේවා.